කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද මම පෙන්නන්නම් තව බ්‍රිටිෂ් ක්ලාසික් එකක් හදන විදිහ ඒ තමයි ෂෙපර්ඩ් පයි මේ ලේසි ඩිෂ් එකේ මීට් ෆිලින් එකක් තියෙනවා වගේම මේකට මෑෂ් පොටේටෝ වුණත් එකතු වෙනවා මේක ෆුල් මීල් එකක් ඒකින් හින්දා වෙන අමතර දෙයක් ඕනෙත් නැ එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු මුලින්ම මෑෂ් පොටේටෝ එක හදන්න අපි අල කිලෝ එකමාරක් පොඩියට කපාගෙන හොඳට තැම්බෙන්න ඉඩ දෙමු. මීට් ෆිලින් එකට අපිට අවශ්‍ය වෙන්නේ බීෆ් මින්ස් මීට් ග්‍රෑම් 750ක්, හොඳට chop කරපු ලූණු ගෙඩි දෙකක්, chop කරපු සුදු ලූණු big 4ක් 5ක්, පොඩි fresh rosemary අත්තක් හෝ dried rosemary තේ හැඳි දෙකක්, green peas ග්‍රෑම් 100ක්, grate කරපු කැරට් දෙකක් විතර, celery stalk එකක් chop කරගෙන, ඒ වගේම හතු ග්‍රෑම් 200ක් 250ක් විතර. ඉස්සලාම රස්න පෑන් එකක ඔලිව් ඔයිල් මේස හැඳි දෙක තුනක් රත් කරගෙන මේකට බටර් මේස හැඳක් විතර එකතු කරගන්න. ඊළඟට අපේ chop කරපු ලූණු ටික බැදගන්න පටන් ගමු. මේක විනාඩියක් බැදගත්තට පස්සේ අපේ රෝස්මරි අත්ත හෝ ඩ්‍රයිඩ් රෝස්මරි තේ හැඳි දෙක මේකට එකතු කරගමු. ඊළඟට අපේ සුදු ලූණුයි සෙලරි එකතු කරගෙන හොඳට බැදගමු. ලුණු ටික සොෆ්ට් වෙලා පොඩි රන්වන් පාටක් ගැහෙනකොට අපේ කැරට් ටිකත් එකතු කරගමු. මේකත් හොඳට බැදගෙන ඊළඟට අපේ බීෆ් මින්ස් ටික එකතු කරගෙන හොඳට බැදගමු. ට්‍රැඩිෂනල් ෂෙපර්ඩ් පයි රෙසිපි එකට පාවිච්චි කරන්නේ ලෑම්බ් මින්ස්. නමුත් බීෆ් මින්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් අපේ සමහර අයට ලෑම්බ් හොයාගන්න අමාරු නිසා. ඒ වගේම චිකන් හෝ ටර්කි මින්ස් උනත් පාවිච්චි කරන්නත් පුළුවන්. මස් එක හොඳට බැදුනට පස්සේ ඕගොල්ලෝගේ ටේස්ට් එකට සීසන් කරන්න. හැබැයි ලුණු පොඩ්ඩක් අඩුවෙන් දාගන්න. ඒකට හේතුව මම තව ටිකකින් පෙන්නන්නම්. දැන් අපේ මෂ්රූම්ස් ටික පොඩියට කපාගෙන මේකට එකතු කරගමු. ඊළඟට ටොමැටෝ පේස්ට් මේස හැන්දකුත් මේකට එකතු කරගමු. ඊළඟට චිකන් ස්ටොක් මිලිලීටර් 500ක් මේකට එකතු කරගන්න. ෆ්‍රෙෂ් චිකන් ස්ටොක් නැත්නම් රත් වෙච්ච වතුර මිලිලීටර් 500කට චිකන් ස්ටොක් කියුබ්ස් දෙකක් හොඳට දිය කරගන්න. මේකත් හොඳට කලවම් කරගෙන ඕගොල්ලෝ ෆ්‍රෙෂ් රෝස්මරි පාවිච්චි කරා නම් ඒක දැන් අයින් කරගන්න. දැන් මේකට ග්‍රීන් පීස් උත් එකතු කරගෙන විනාඩි 5ක් තැම්බෙන්න ඉඩ දුන්නාට පස්සේ අපේ මීට් ෆිලින් එක ලෑස්ති. ඒ වෙද්දී අපේ අලත් තැම්බිලා ඇති. ඒක නිසා මේකේ වතුර ඩ්‍රේන් කරගෙන බෝල් එකකට ට්‍රාන්ස්ෆර් කරගමු. මේක මෑෂ් කරගන්න පොටේටෝ මැෂර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේක ස්ටෑන්ඩ් මික්සරයකිනුත් ලේසියෙන් මෑෂ් කරගන්නත් පුළුවන්. මේකට ඉස්සලා බටර් ග්‍රෑම් 100කුයි ක්‍රෙම් ෆ්‍රෙෂ් මේස හැඳි 1කුයි මේක අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේකෙන් පොඩි ඇඹුල් රහක් එනවා වගේම ක්‍රීමි රහකුත් එනවා. ඊට පස්සේ කිරි මිලිලීටර් 150ක් විතර බෝල් එකට එකතු කරගෙන මේක හොඳට විස් කරගන්න. දැන් මේක විස්ක් හෝ මෑෂ් කරන ගමන් මෑෂ් පොටේටෝ එක තික් වැඩි නම් තව කිරි ටිකක් පොඩ පොඩ එකතු කරගන්න. ඔන්න ඉතින් ඕගොල්ලෝ මෑෂ් පොටේටෝස් හදන්නත් ඉගෙන ගත්තා. නමුත් අපේ ෂෙපර්ඩ් පයි එකට මට පොඩි චීසි රහකුත් ඕන නිසා මම මේකට ග්‍රේට් කරපු පාමසන් ග්‍රෑම් 100කුත් එක්කව කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ටේස්ට් එක හැටියට මෑෂ් පොටේටෝ එක සීසන් කරගන්න ලුණුයි ගම්බිරිසුයි පාවිච්චි කරගෙන. මේකත් හොඳට කලවම් කරගත්තට පස්සේ අපේ චීසි මෑෂ් පොටේටෝ එකත් ලෑස්ති. දැන් අපේ ෂෙපර්ඩ් පයි එක ඇසෙම්බල් කරන්න හරිම ලේසි. අවන් ප්‍රූෆ් ඩිෂ් එකකට අපේ මීට් ෆිලින් එක ට්‍රාන්ස්ෆර් කරගමු. මේක හොඳට ලෙවල් කරගෙන ඊළඟට අපේ චීසි මෑෂ් පොටේටෝස් වලින් ටොප් කරගමු. මේකත් හොඳට ලෙවල් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ කැමති නම් පොඩි ඩිසයින් පාරක් දාන්න පුළුවන් ගෑරප්පුවක් පාවිච්චි කරගෙන ඊට පස්සේ ග්‍රේට් කරපු මික්ස් චීස් ග්‍රෑම් 150ක් මේක උඩින් ඊහා ගන්න. දැන් අපේ ෂෙපර්ඩ් පයි එක බේක් කරගමු සෙල්සියස් අංශක 200ට රත් වෙච්ච අවන් එකක පෑ භාගයක් විතර. උඩින් ඊහාගත්ත චීස් ගෝල් පාටක් වෙනකම්. මේක බේක් වුණාට පස්සේ පවුලේ කට්ටිය මේසේ වටේ එකතු කරගෙන උණු උණුවෙන්ම බෙදාගෙන කන්න. පොඩි අයට ෂේප් එකේ එළවලු කන්න දෙන්න නියම ක්‍රමයක් මේක. ඒ වගේම ඕගොල්ලෝ සීත රටක ඉන්නවා නම් නියම කම්ෆර්ට් ෆුඩ් එක. විශේෂයෙන් මේ වින්ටර් කාලේ.
මම හිතනවා ඔයගොල්ලෝ මේ ෂෙෆර්ඩ් පයි රෙසිපි එකටත් කැමති වෙයි කියලා. ප්ලීස් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා bell notification එකත් click කරන්න. ඒ වගේම මාව follow කරන්න Facebook එකේයි Instagram එකේයි. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් සියලු දෙනාටම peace.